ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ අරඹන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. සංඝ කතිකාවත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න අමරපුර මහනාහිමිපාණෝ ඉල්ලතේ. මඩකලපුවෙන් අනුරපුර යුගයේ දාගැබක නටබුන් මතුවේ. රටටම කෑම දෙන්න ජනපති කුඹුරට බහි. වැස්ස වැඩි වෙන ලකුණු. රත්නපුරේට නායාමේ අනතුරු. නොබෙල් සාමතයාගේ නැෂ්ටික අවිවිරෝධීන්ට. සංඝ කතිකාවත් පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරදීම වග කිව යුතු සැමගේ වගකීමක් බව අතිපූජ්‍ය කොටුකොට ධම්මවස්ස මහනාහිමියෝ පවසති. සංඝ කතිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර දෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකොට ධම්මවස්ස මහනාහිමියෝ රජින් ඉල්ලීමක් කරති. බුදුසසුනත් සංඝයා වහන්සේත් වෙනුවෙන් සංඝ කතිකාවක් සඳහා අදාළ යෝජනා ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කොට ඇතැයිද මහනාහිමියෝ අවධාරණය කරති. 1956 වසරේදී බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව මගින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පිළිගත් නීතිමය සංයුතියක් ඇති කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් වූ බවද මහනාහිමියෝ සඳහන් කරති. වත්මන් භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඇතැම් පුත්කලයන් හා කණ්ඩායම් ගෙන යන ද්වේෂ සහගත සහ වැරදි සහගත මත හා ප්‍රකාශ කිරීම නවතාලිය හැකි හොඳම හා එකම ක්‍රමය භික්ෂුන් වහන්සේ උදෙසා පිළිගත් නීතිමය රාමුවෙන් හා පාර්ලිමේන්තු අනුමැතියෙන් සංඝාධිකරණ කතිකාවත පනතක් ලෙසම සම්මත වීම බවද මහනාහිමියෝ වැඩිදුරටත් පවසති. අදාළ සංඝාධිකරණ කතිකාවත් පනත සම්මත කිරීම රටට හිත ඇති කාගේත් යුතුකමක් බවද මෙම පනත සම්මත කර ගැනීම උදෙසා ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවස්ස මහනාහිමියෝ අවධාරණය කරති. මඩකලපුවේ කැණීමකින් අනුරාධපුර යුගයේ දාගැබක නටබුන් මතුවෙයි. මඩකලපුව කරදියනාරු පංචකුඩාවේලි පුරාවිද්‍යා රක්ෂිතයේ කළ කැණීමකින් අනුරාධපුර යුගයට අයත් දාගැබක නටබුන් හමු වී ඇතැයි වාර්තාවේ. අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක පුරාවිද්‍යා ස්මාරක හඳුනා ගැනීම සඳහා මෙම කැණීම ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශයේ තවත් පුරාවිද්‍යා ස්මාරක රැසක් පවතින අතර ඒවා මතුකර ගැනීමේ කැණීම් මේ වන විට ආරම්භ කර තිබේ. දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුර යුගයට අයත් ආරාම සංකීර්ණයක් මෙම ස්ථානයේ පවතින්නට ඇති බවට විශ්වාස කරන බවය. මෙහි භූමි ප්‍රදේශය හඳුනා ගැනීමේ කැණීමක් පසුගිය ජනවාරි මාසයේ සිදු කළ බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආරම්භින් ජනපති කුඹුරට බහි. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ කැකිරාබ තිබ්බටු වැබ වෙල්ලාය පරිශ්වයේදී පැවැත්වින ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජාතික වප්මඟුල් උත්සවය පවත්වමින් 2017-2018 මහකන්නය නව ජවයකින් යුතුව ආරම්භ කිරීම මෙහිදී සිදු කෙරිණ. දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙන ඒමට වෙන්ම මෙරට කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ක්‍රියාවට නැංවේ. මෙම ජාතික වැඩසටහන පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට 2018 වසර දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙසද නම් කර ඇත. මෙම ජාතික වැඩසටහන පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට 2018 වර්ෂය දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙසද නම් කිරීමට නියමිතය. රටේ දිළිඳුකම තුරන් කරමින් රට යළි ස්වයංපෝෂිත ආර්ථිකයක් කරාගෙන යන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන, ජාති, ආගම් සහ සංස්කෘතික ભેදයකින් තොරව රටේ සියලු පුරවැසියන් එක් විය යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය තුන් අවුරුදු සැලැස්මක් යටතේ ඉදිරියට යන පුළුල් ජාතික වැඩසටහනක් වන අතර සියලුම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලු අංශ මේ සඳහා පුළුල් ලෙස දායක කර ගැනීමට නියමිතයි. පිළිම නෙලා නැතුවාට අපි දිනයකට විතරක් සීමා නොකොට ජීවිත කාලයටම වැඳුම් පිදුම් කරන ගුරු දෙවිවරුන් ගැන මේ ඔබේ දැනගැනීම පිණිසයි.
ඔබේ දැනගැනීම පිණිසයි. අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ. අපි කවුරු කවුරුත් ඉස්කෝලෙට ආයුබෝවන් කියලා ආයෙ යලින් නොයන ගමනක් යත් අපේ ගුරුතුමල්ලා ගුරුතුමියලා තාමත් ඉස්කෝලේ. අපේ ජීවිතේ ආයෙ කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් ගන්න බැරි යන්න බැරි අති සුන්දරම කාලේ තමයි පාසල් කාලේ. ඒ සුන්දරත්වය මොනම විදිහකින්වත් කිසිම කෙනෙකුට අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉස්කෝලේ ගිය කාලේ දෙවියෝ විදිහට අපිට පෙනුනේ නැතත් ඉස්කෝලෙන් එළියට බැහැලා සමාජගත වුණාට පස්සේ තමයි අපි මිහිපිට දෙවිවරුත් එක්ක නේද අවුරුදු 12ක් 13ක් ඉඳලා තියෙන්නේ කියලා දැනගත්තේ තේරුම් ගියේ. මිහිපිට දෙවිවරු වෙනින් කවුරුත් නෙවෙයි. අම්මා තාත්තා වගේම අපේ ගුරු මෑණිවරු පියවරු. එයාලා තමයි අපිව මිනිසුන් කරලා හදලා වඩලා මනස දියුණු කරලා ජීවිතේ ජයකනුව හොඳට පෙන්නලා දීලා අපිව සමාජගත කළේ. ගුරු මෑණිවරු පියවරු දැක්ක තැනදී අදත් අපි දොහොත් මුදුන් තියලා දෙපා නැමැද හදවතින් වැඳුම් පිදුම් කරන අපේ ගුරු දෙවිවරු. අන්න ඒ ජීවමාන දෙවිවරුන්ගේ දවස කියලා අද දවස නම් කරලා ලෝක ගුරු දිනය. අපි නම් අපේ ගුරු දෙවිවරුන්ට ගරු බොහොමන් කරන්න දිනයක් විතරක් වෙන් කරගෙන නැහැ. හැමදාම හැම වෙලාවෙම ලෝකයාට පේන්න නොවුනත් හදවතින්ම අපි අපේ ගුරු මෑණිවරු පියවරු නිරන්තරයෙන් සිහිපත් කරනවා. අද අපි සමාජයේ ඉන්න තත්වයට අපිව ගෙනාවේ වැදු අම්මත් හැදු තාත්තත් වගේම දුවේ පුතේ අයන්න කියලා දීලා ලියලා පුරුදු කරලා විශ්වයම ජයගන්න අපිට අකුරු කෙරූ ගුරු මෑණිවරු පියවරු. ඉතින් ඇයි 365 දවසින් එක දවසක් විතරක් මේ දෙවිවරුන්ට දේවත්වෙන් සලකන්න ගරු බුහුමන් කරන්න හැමදාම හැම වෙලාවෙම හදවතින් හරි අපි අපේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ගරු බුහුමන් කරනවා. අන්නේ ගුණය අද පරපුරටත් අපි කියලා දෙන්න ඕනේ. පුරුදු නැත්තම් පුරුදු කරන්න ඕනේ. හැබැයි හැමදේම මුදලට යට වුණත් වාසනාවට අපේ දරුවෝ නම් ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දෙවියන්ට වාගේ සලකනවා. සමහරක් එහෙම කරන්නේ නැහැ තමයි. ඒක අවාසනාවක්. දැන් කාලේ සමහරක් ගුරුවරුන්ගේ වරදවල් තියෙනවා. ගුරා කවුද ගෝලයා කවුද කියලා දැන හැඳින ඉර ගහලා වෙන් කරන සීමාව දන්නේ නැති ගුරු හොරුත් ඉන්නවා. තමන්ගේම ගෝල බාලයොත් එක්ක සිගරට්ටුවක් උරන්න දහචරාවල් කටේ තුලේ ගා ගන්න තව තවත් අනිසි වැඩ කරන ඉතාමත් සුළුතරයක් ගුරුවරු ඉන්නවා. අති බහුතරයක් නන් නෙවෙයි. ගෝලයොත් එක්ක පෙම් පළහිලව පටලෝ ගත්තු ගුරු බවලත්තු ගැනත් එහෙන් මෙහෙන් ඉතාමත් සුළුවෙන් අහන්න ලැබෙනවා. ඒවා කොහෙත්ම මොනම විදිහකින්වත් හොඳ දේවල් නෙවෙයි. ගුරු වෘතිය කියන්නේ ලෝකේ තියෙන අති උතුම් වෘතියක්, ගරු කටයුතු වෘතියක්. එහෙම මල් තියලා පුදන්න පුළුවන් වෘත්තිකයන් අතරේ තමන්ගේ දූවරු වගේ බාලිකාවන්ට අපරාධ අපචාර කරන ගුරු හොරු ඉතාමත් අල්පයක් ගැනත් අවාසනාවන්ත දේවල් අහන්න ලැබෙනවා. හැබැයි අපේ සමාජයේ එවන් අධර්මිෂ්ටයන් උතුම් වෘත්තියෙන් විතරක් නෙවෙයි සමාජ තලයෙනුත් කොන් කරනවා. අන්න ඒ නිසා තමයි අපේ අති බහුතරයක් ගුරු දෙවිවරුන්ට අපි දොහොත් මුදුන් දීලා වැඳුම් පිදුම් කරන්නේ. ගුරු මෑණියන්ගේ පියාණන්ගේ එකම පැතුම තමයි තමන්ගේ ගෝල බාලයන් සමාජයේ ඉහළම තැනකට යන එක. තමන්ගේ ගෝලයක රටේ ලෝකෙ ඉහළම තැනකට යද්දී ඒ ගැන අහද්දී දැනගත්හම අනේ කාටත් පේන්න නෙවෙයි හදවතින්ම සුබපතලා සතුටු කඳුළු වගරන්නේ වෙනින් කවුරුත් නෙවෙයි ගුරු මෑණිවරුන් පියවරුන්. ඒ අයට හැම ගෝලෙක්ම තමන්ගේ දරුවෙක්. අපේ තාත්තලගේ සීයලගේ කාලේ අපි අහලා තියෙන විදිහට ගමේ ඉස්කෝලේ ලොකු මහත්තයා ගුරු මණ්ඩලය කියන්නේ ගමේ නායකයෝ. ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් පස්සේ ගමේ ප්‍රශ්නයක් වුණාම ගමම දුවගෙන යන්නේ ගමේ ලොකු ඉස්කෝලේ මහත්තයා ළඟට. ඒ කාලේ ගුරුවරයෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් ගමේම සැලකිලි. වැස්සකටවත් ඉස්කෝලේකට ගොඩ නොවිච්ච හාදෙවුත් ඉස්කෝලේ මහත්තයා දැක්කහම ගුරු භවතෙක් දැක්කහම දක්වන ගරුත්වය. ඒක තමයි අපි කට පුරවල අපේ ගුරුවරුන්ට මිහිපිට දෙවිවරු කියන්නේ. අද කාලෙක ගත්තහම ගුරුවරයා කියන චරිතය මහ ධනවත් චරිතයක් නෙවෙයි. මුදලින්. හැබැයි ගුරුවරයා ළඟ තියෙන දැනුම හැදියාව සමාජ මෙහෙවර බැලුවහම ලෝකෙින්ම ධනවතා කියන බිල් ගේට්ස්ටත් වැඩිය මහ ධනස්කන්ධයක් ගුරු වෘතිය තියෙනවා. ගුරු වෘතිය ධනස්කන්ධය මනින්න මොනම විදිහකින්වත් බෑ. මොකද ඒ මෙහෙවර මිල කරන්න බෑ. හරිනම් අපේ විතරක් නෙවෙයි ලෝකෙ කොයි අස්තක මුල්ලක හරි ඉහළම වැටුප දෙනවනම් දෙන්න ඕනේ වෙනින් කාටවත් නෙවෙයි ගුරුවරයාට. මොකද රටක නායකයෝ, පාලකයෝ, තීරකයෝ, වෙදදුරෝ, ඉංජිනේරුවෝ
මොනම් හෝ වෘත්තිකයෝ බිහි කරන්නේ වෙනින් කවුරුත් නෙවෙයි. ගුරු මෑණිවරු පියවරු. ලෝකයේ තනන, ලෝකයේ හදන දෙවියන් කවුද කියලා ඇහුවොත් අපි නම් කට පුරවලා දෙපාරක් හිතන්නේ නැතිවම කියන්නේ ගුරු දෙවිවරු කියලා. ඉතින් එහෙම දෙවිවරුන් පුදන්න එක් දිනයක් මදි නේද? ජීවිත කාලෙම ඒ දෙවිවරුන් පුදන්න ඕනේ නේද? කිසිම ලාභ අපේක්ෂාවක්, පඳුරු පදක්කමක අංශු මාත්‍රයක් බලාපොරොත්තුවක් නැතිව අපි ඉල්ලන වරම හිතනවටත් වැඩිය හොඳට දෙන එකම දෙවිවරුන් කවුද? ඒ අපේ ගුරු දෙවිවරුන් නේද? වාසි පිට වාසි අරගෙන අපි අපේ පාසල් දෙවල දාලා ගියත් අනේ අපේ ගුරු දෙවිවරු අපි වගේ තවත් પરම්පරා ගණනාවකට දේව භාෂාවෙන් ජීවිත භාෂාව කියලා දෙමින් තවමත් ඉස්කෝලේ දෙවලේ අපි ලෝකේ ජය ගන්න පින්මේ දුවද්දි නිහඬ ගමනින් අනාගත පරපුර වෙනුවෙන් අපේ ගුරුතුමා යයිතාමත් ඉස්කෝලේ පැන මඩ උපි දැන ගැනීම පිණිසයි වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන කාලගුණෙන් අනාවැකි. ඉදිරි දින කිහිපයේදී පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ අම්මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට ද අනාවැකි පළවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තදවැසිද බලාපොරොත්තු විය හැකි බව නිවේදනයේ සඳහන් වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන තරමක තදසුලන්ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තදසුලන්ද ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. රත්නපුරට නායාමේ අවධානමක් අනතුරු ඇඟවේ. පවතින වැසි තත්ත්වයත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නායාමේ අවධානම් තත්ත්වයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. කරඳන උතුර, කරඳන බටහිර, කල්තුහාව බටහිර, මාකොට, දෙයියගල, විලේකුඩ, බෝපැත්ත, අස්කංගුල, මාහර, තනාපිටිය සහ ඇරාපොල යන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාෂුවලට එය බලපෑත්වෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරයි. පසුගිය ගම්වතුර හා දැඩි වර්ෂාව පැවති කාලයන්හිදීද රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට නායාමේ තර්ජන දැඩිව පැවතින. පාසල් බිමේ ඉඩම වැඩි නම් ගොවිපළවල් දාන්න සැලැස්මක්. අක්කර භාගයකට වැඩි ඉඩම් ප්‍රමාණයක් ඉතිරිව තිබෙන පාසල් 5700ක් ඇති බැවින් එම ඉඩම් භෝග වගා කිරීම සඳහා යෙදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. එම ඉඩම්වල ගොවිපොලක් වශයෙන් හෝ කිනම් හෝ භෝගයක් වගා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සහය දීමක් ලෙස මෙම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ආදර්ශයක් දීම සඳහා දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොවිපොලක් කරඹා ඇත. මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා විද්‍යාපීඨවල ඇති ඉඩම්ද භාවිතයට ගැනීමට නියමිත බවද වාර්තා වේ. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මාකොල තැඹිලිකස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතනයේ ඉදිකරන ලද සීවලි මහරහත් ප්‍රතිමාවේ සහ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය සහ ජනතා වන්දනාව උදෙසා විවෘත කිරීම පසුගියදා සිදු විය. කොළඹ නවකෝරළේ හා නවතුටුමනේ උපප්‍රධාන සංඝනායක ශ්‍රී දීරානන්ද විද්‍යායතන පරිවිනාධිපති පූජ්‍යපාද පානකාවේ පේමරතන නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්වින. වැලියකොට විද්‍යාලංකාර පිරිවෙනෙහි ප්‍රතිසංස්කරණය කරන ලද පෝයගේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම පසුගියදා සිදු විය. වැලියකොට විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍යපාද වැලමිටියාවේ කුසලධම්ම නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වින. මෙම අවස්ථාවට අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිම්පාණන් වහන්සේ, පූජ්‍යපාද කොල්ලුපිටිය මහින්ද සංඝරක්ෂිත නාහිම්පාණන් වහන්සේ ඇතුළු පූජනීය සංඝරත්නය වැඩම කළහ. රත්මලාන මිඩියල් පාරේ ශ්‍රී දම්බින්දාරාම විහාරස්ථානයේදී ගම අබේධාන වැඩසටහනක් විහාරාධිපති පූජ්‍යපාද කපුගම ඥානසිංහ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.
ගැබ්බර එළදෙනෙකු හා කුඩා පැටවන තිදෙනෙකු මෙහිදී අභේදානය ලැබිය. ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමේ කතානායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන් හා එම රටවල නියෝජිත පිරිසක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්හ. දේවඩ නිලමේ ප්‍රතිපලංග දෑල මහතා විසින් විදේශීය දූත පිරිස පිළිගත් අතර එහිදී ඔවුන් සුවඳ පිළිසඳරකද නිරත වූහ. මාතර නිමලව ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය විවෘත කිරීම, වාර්ෂික කඨින පින්කම හා ශතාධික මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පසුකේදා පැවැත්විණ. මෙහිදී අභිනව බෝධි ප්‍රාකාරය පූජ්‍යපාද කණංක විමල ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් විවෘත විය. ලොවටා සිදු වූ සිදුවීම් විදෙස් පුවත්තුලින්. නොබෙල් සාමතයාගේ න්‍යෂ්ටික අවි විරෝධීන්ට. මෙවර නොබෙල් සාමතයාගේ නෑෂ්ටික අවිවිරෝධී ජාත්‍යන්තර සංවිධානයක් වෙන ඓකයන් වෙත පිරිනමා තිබේ. නෑෂ්ටික අවි අහෝසි කිරීමේ ජාත්‍යන්තර සංවිධානය ලෙස සැලකෙන මෙම ඓකයන් සමාගම වෙත මෙවර නොබෙල් සාමතයාගේ පිරිනමීමට හේතු වී තිබෙන්නේ නෑෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සන්ධානගත වීම සඳහා මෙම සංවිධානයේ සුවිශේෂී කැපවීම බව නොබෙල් සාමතයාගේ කමිටුවේ සභාපති බෙරිට්‍රිස් ඇන්ඩර්සන් පවසයි. අපාද ජීවත් වන්නේ එතාට වඩා නෑෂ්ටික අවියාවිත රැසක් භාවිතා කිරීමේ දැඩි අවධානමක් පවතින ලෝකයකයි යනුවෙන් සභාපතිනිය පවසා තිබේ. මෙවර නොබෙල් සාමතයාගේ දැනුම් දෙමින් නෝර්වේ ඕස්ලෝ නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මෙම අදහස් දක්වා තිබේ. එමෙන්ම සිය අදහස් දැක්වීම තුළ උතුරු කොරියාව විවේචනය කිරීමට දැය කටයුතු කර තිබේ. ඇය පවසන්නේ නෑෂ්ටික අවි පවතින රටවල් එම නෑෂ්ටික අවි ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කතිකාවතකට පැමිණීමට මේ කාලය බවය. නේට් මධ්‍යම ඇමරිකාවේ ජීවිත රැසක් බිලිගනී. අට්ලාන්ටික් සාගරයේ හටගත් නේට් චණ්ඩමාරුතයෙන් මධ්‍යම ඇමරිකානු රටවල පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වෙයි. කොස්ටාරිකා, නිකගුවා සහ හොන්ඩුරාස් යන රටවලට බලපෑසුළු සුළඟ මේ වන විට යොමු වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ දෙසටයි. සුළිසුණඟ හේතුවෙන් මෙම රටවලට අධික වර්ෂාපතනයක් මෙන්ම නායාම් සහ ජලකැලීම්ද වාර්තා වී ඇත. කොස්ටාරිකාවේ 400,000ක් පමණ ජනතාව නේට් සුළිසුළඟින් අවතැන් වූ අතර ඔවුන් මේ වන විට තාවකාලික කඳවුරුවල රැඳී සිටින බවද වාර්තා වෙයි. නේට් චණ්ඩමාරුතය හේතුවෙන් මෙක්සිකෝ බොක්කේ තෙල් අටෝලුවල සිය කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමට තෙල් නිෂ්පාදන සමාගම් පියවරගෙන ඇතැයිද වාර්තා වෙයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යළිත් හෙට හමුවෙමු. එතකොට සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.